සන්නිවේදනයේ හා මාත්‍යද්දනයේ විෂයේ නිවැරදි මූලාශ්‍ර සොයා යන ඔබව අදත් You Media YouTube නාලිකාවට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද අපි සන්නිවේදන ආකෘති යන මාතෘකාව යටතේ ප්‍රධාන සන්නිවේදන ආකෘතියක් වන RLT Laswell සන්නිවේදන ආකෘතිය පිළිබඳ අපේ අවධානය යොමු කරමු. සන්නිවේදන ආකෘති අතර හැරල්ඩ් ටී ලැස්වෙල් සංවේදන ආකෘතියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඇමරිකානු ජාතික දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙකු වූ හැරල්ඩ් ටී ලැස්වෙල් විසින් 1948 දී ඉදිරිපත් කරන ලද අදහස් ඇසුරෙන් ගොඩනගන ලද ආකෘතියක් ලෙස හැරල්ඩ් ටී ලැස්වෙල් ආකෘතිය හඳුනාගත හැකියි. පළමු වන ලෝක යුද්ධයේදී භාවිතා කළ ප්‍රචාරණ විධි ක්‍රම පිළිබඳ ලැස්වෙල් විසින් අධ්‍යයනය කර තිබෙනවා. ඒ ඇසුරින් බිහි වූ ප්‍රධාන ආකෘතියක් ලෙස මෙම ආකෘතිය හඳුනාගත හැකි. අපි දැන් හැරල්ඩ් ටී ලැස්වෙල්ගේ සන්නිවේදන ආකෘතිය හඳුනා ගනිමු. කවුද, කුමක් කියයිද, කුමන නාලියකින්ද, කා හටද, කුමන බලපෑමක් සඳහාද යන්න ප්‍රධාන මූලිකාංග පහක් ලෙස මෙම ආකෘතිය තුළ ඉදිරිපත් කර තිබෙනවා. හැරල්ඩ් ටී ලැස්වෙල්ගේ සන්නිවේදන ආකෘතිය තුළින් ඉදිරිපත් වන ප්‍රධාන මූලිකාංග පහ පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු. මෙහිදී කවුද යන්නෙන් සන්නිවේදකයාත්, කුමක් කියයිද යන්නෙන් සංදේශයත්, කුමන නාලියකින්ද යන්නෙන් මාධ්‍යත්, කාටද යන්නෙන් ග්‍රාහකයාත්, කුමන බලපෑමක් සඳහාද යන්නෙන් බලපෑමත් විග්‍රහයට ලක් වෙනවා. ලැස්වෙල් දක්වන ආකාරයට සන්නිවේදකයා යනු සන්නිවේදන ක්‍රියාවලියේ ආරම්භකයා. සංදේශයක් යැවීමේ අවශ්‍යතාව ඇතිවන්නේ සන්නිවේදකයාටයි. ඒ නිසා සන්නිවේදකයා විසින් සංදේශය සකස් කරනවා. එය තෝරාගත් මාධ්‍යයක් ඔස්සේ ග්‍රාහකයා වෙත යවනු ලබනවා. එහිදී අපේක්ෂා කරනු ලබන්නේ සංදේශය ලැබීමෙන් පසු ග්‍රාහකයාගේ ඇතිවන වෙනසයි. මෙම ආකෘතියේ පවතින විශේෂතා වෙතට දැන් අපි යොමු වෙමු. හැරල්ඩ් ටී ලැස්වෙල් සන්නිවේදන ආකෘතිය රේඛීය සන්නිවේදන ආකෘතියක්. ඒ වගේම මෙම සන්නිවේදන ආකෘතිය තුළ සන්නිවේදන මූලිකාංග පහක් පිළිබඳ වැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම සන්නිවේදකයා පිළිබඳ වැඩි අවධානයකුත්, ග්‍රාහකයා පිළිබඳ අඩු අවධානයකුත් මෙම ආකෘතිය තුළ දක්වා තිබෙනවා. ඒ වගේම බලපෑම පිළිබඳ විශේෂ අවධානයක් මෙම ආකෘතිය තුළ දක්වා තිබීම සුවිශේෂී කරුණක්. දේශපාලන දෘෂ්ටිකෝණයකින් සන්නිවේදන ක්‍රියාවලිය විග්‍රහ කිරීමට හැරල්ඩ් ටී ලැස්වෙල් සිය ආකෘතිය මගින් උත්සාහ දරා තිබෙනවා. ඒ වගේම ග්‍රාහක ප්‍රතිචාර නොලැබෙන නිසා ප්‍රතිපෝෂණය හා බාධා පිළිබඳව අවධානයක් යොමු වී නැහැ. සන්නිවේදන ක්‍රියාවලිය එක් පුද්ගලයෙක්ගෙන් ආරම්භ වී තවත් පුද්ගලයෙක්ගෙන් අවසන් වන බව මෙම ආකෘතිය තුළින් මනාව විග්‍රහ කරනවා. අද අපි You Media YouTube නාලිකාව ඔස්සේ ප්‍රධාන සන්නිවේදන ආකෘතියක් වන හැරල්ඩ් ටී ලැස්වෙල් සන්නිවේදන ආකෘතිය පිළිබඳ කතා කළා. You Media YouTube නාලිකාව subscribe කරලා like කරන්නත්, comments කරන්නත් අමතක කරන්න එපා. එසේනම් තවත් දවසක තවත් සන්නිවේදන ආකෘතියක විස්තර සමග හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.